තම ලොග් එක තමයි ගනලා තින්නේ. ඉතින් මම ඔයගලන්ට කියන්නම් මම මේ ටිකේ ඇප්ලයි කරලා බලපු අලුත් ලයිෆ් තියරි එකක් ගැන. මේක ඇත්තටම අලුත් දෙයක් නෙමෙයි. මේක බෞද්ධ දර්ශනයේ ඉන්න දෙයක්. ඒ කියන්නේ අත්තරෙම කියන එක. හරිද? ඉතින් මේ ඒක තමයි අනි මට මුකෝ තමයි ඒකේ නම. හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකො අපි හිතමු ඉස්සර මම ගොඩක් ඔය හිටියා. ඒ කියන්නේ දැන් පොලිටික්ස් සයිඩ් එක හිතන්නකො මේගොල්ලෝ රට ගන්නවා, මේගොල්ලෝ කොමිස් ගහනවා, එමු නැත්නම් මේගොල්ලෝ කැලෑ යවනවා, මේගොල්ලෝ අපි විනාශ කරන්න එනවා. මේක මෙහෙමයි. හරිද? මේක හැමෝටම අප්ලයි කරන්න බැරි හින්දා බය වෙන්න එපා. මොකද ඒ වෙනුවෙන් වැඩ කරන්න කටිනවා. මේක මෙහෙමයි. මේක සම්පූර්ණ සෙල්ෆිෂ් අදහසක්. හරිද? කොහොමදත් අත්තරින් කියන්නේ සෙල්ෆිෂ් අදහසන්නේ අන්තිමට අන්තිම කොනට අපි ගිහින් බැලුවෝ. ඉතින් අපි හිතමුකෝ කවුරු අපිට බannවා, හරි අපි ඔන්ලයින් බannවා, හරි මොන හරි කතා කියනවා, හරි එහෙම නැත්නම් මොන හරි අපිට වෙන්දට අවුල් වෙන දේවල් තියෙන්නේ. ඒව ගැන අනේ මට මොකෝ කියලා ඉන්න පුළුවන් නම් ඔයගොල්ලෝ පුළුවන් තරම් ට්‍රයි කරලා බලන්න. ඒ කියන්නේ මොන හරි ඔයගලට අවුල් සිද්ධියක් වෙනකොට මම අනේ මට මොකෝ හරිද කියලා. මෙහෙමයි. අපි දැන් අපි ළඟම සර්කල් එක අපි හිතමු අපි ආදරය කරන කට්ටිය, ගෙදර කට්ටිය, එතකොට ළඟම යාළුවෝ, ඒගොල්ලෝ ගැන අපිට නොහිත ඉන්න බෑ. ඕන නොහිත ඉන්න පුළුවන්. හැබැයි නොහිත ඉන්න ඕනේ නැහැ කියලා තමයි මම ඉන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් හරි ඒ කියන්නේ කෙලින්ම රොබෝම වෙන්න ඕනේ නැණි. එහෙම යන්න පුළුවන් හොඳ හැමදේම අතරින් පුළුවන් හොඳ. එනවාට ඒක හිතර මල්ලගෙන ඉන්නේ. ඒ හැරෙන්න ඉතුරු ටික අනේ මට මොකෝ කවුරු මොනවා කිව්වම් මොකෝ කවුරු මොනව හිතුවමකෝ එහෙමයි අර ලুকু අපිට ෆිසිකල් හානියක් වෙනකොට අනේ මට මොකෝ කියලා මේ වාහනයක් කැමෙන්කට එනකොට අනේ මට මොකෝ කියලා එහෙම ඉන්නකන මේ මං කියන්නේ අපිට ප්‍රශ්න එනකොට අනේ මට මොකෝ කියලා හිතලා බලන්නකො මොනක් හරි කවුරු බාන්නවා කෑ ගහන මොන හරි යෝගේ සිද්ධියක් වෙනවා ගොඩක් නිදහසේ ඉන්න පුළුවන් මේ හරි මේ අපි එන යම් බ්ලොග් එකට ඕකේ ඉතින් මේ අර චීනගේ යාළුවෙක් ඉන්නවා එයා අතේ තියෙන අලු චීස් කිලෝ 2ක් ගෙනල්ලා ඉතින් මං කිව්වා ඉතින් චීස් කිලෝ 2කින් බන් හදන්න පුළුවන් කියලා මන් මේ සමිද්ද බන්ද කිව්වේ. ඔව් අපි දෙන්නෙන් කවුරු හරි කිව්වා. එහෙනම් හදුව කියලා කිව්වා මන් දැන් යනවා එහෙනම් කීල්ස් එකට. අර නිකන් කිස් බන් ටිකක් ගන්න ඕනේ. අපේ අම්මට චොක්ලට් දෙයකුත් උණුලු. චොක්ලට් දෙයක් ගන්නත් ඕනේ. අපි එන යක් කීල්ස් එකට. කීල්ස් එක හරනම් මට ස්පොන්සර් කරන්න ඕනේ මේ දෙන ඇඩ් එකට නේද? කුඩු සමිත් කියන්නේ කියලා දැන් අපි ඉන්නේ මේ චානකලගේ කැලෑ ගම නොහොත් එල්ලාවල يعني මේ හදවන්නියක් ඔයගන්න බලන්න පුළුවන් ඒක ඔන්ලයින් Google Maps එකෙන් යාළුවෝගේ ඇතුළට ගන්න ඒක ඉතින් මඩප්පඩින්ද අල්ලන්නක වෙන්න ආ අරකට නෑ පැන්නේ අච්චර අර වහලේ ගාඩු සයිය දැක්කනේ මම ස්පෝට් කාණන් අතරම ඔලිම්පික් දක්වා යන්න තිබුණේ මට කිස් කිලෝ දෙකක් තියනවා කිව්වා. අයි බං එහෙම කරන්නේ. උඹට මොකද කිව්වේ කිස් කිලෝ දෙකක් තියනවා කිව්වේ. මම කාපු රහම් බර්ගර් එක තමයි ඒක. Thank you. කොහමද? ඈ? මම රහම් දෙන්නේ
ට්‍රෑවල් අද ඉන්නේ මේ දැන් තියෙන කණ්ඩ යන පාටියක් යාළුවෝත් ඇවිල්ලි ඉන්නේ අර ඔයගොල්ලෝ මතක ඇති මගේ පොඩ්කාස්ට් එක අහලා තියෙනවා නාගිද හාමුදුරුව ඉතින් නාගිද හාමුදුරුව එනවා කොපොට මේ මෙහෙන් යන ගමන් දැන් මේ හාමුදුරු එනකන් ඉන්නවා මේ 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 අනිත් පොඩ් දෙක කඩේ හරි මේ ඔව් මං කඩේට එනවා කියලා හිතුවේ මේ 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 ඔව් මේකට දාන මට කුරිය කරන්න ආ කුරිය ගන්න හා 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 ඒ දැන් ගේට් වරගෙන යන්න ඔච්චර කාලත් ඔච්චර සයිස් අපේට්ස් ගන්න ඉන්ස්ටාග්‍රෑම් එක ෆලෝ කරන්න තමතක් ගන්න එපා.